මදසරුභාවය කියන රෝගතත්වය ගත්තහම මදසරුභාවය නොයෙක් ආකාර තියෙනවා. ස්ත්‍රී මදසරුභාවය, පුරුෂ මදසරුභාවය සහ කිසිම හේතුවක් පැහැදිලි කරන නොහැකි මදසරුභාවය විදිහට මේකෙන් පුරුෂ මදසරුභාවය කියන මාතෘකාව තමයි අපි අද තෝරගෙන තියෙන්නේ. පුරුෂ මදසරුභාවය ගත්තහම පුරුෂ මදසරුභාවය ඉතා වේගෙන් ලෝකයේ ප්‍රචාරය වෙන බෝ නොවන රෝගයක් විදිහට අපිට සලකන්න පුළුවන්. ලෝකයේ තියෙනවා බෝ වන රෝග සහ බෝ නොවන රෝග කියලා රෝග කාණ්ඩ දෙකක්. මේකෙන් බෝ නොවන රෝග යටතේ පුරුෂ මදසරුභාවය සහ ස්ත්‍රී මදසරුභාවයත් අපිට සලකන්න පුළුවන්. පුරුෂ මදසරුභාවයේදී ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ පුරුෂයෙක්ගේ දරුවෙක් හැදීමේ හැකියාව, ප්‍රජනනයෙන් දරුවෙක් හැදීමේ හැකියාව අඩු වෙන එක. දැන් දරුවෙක් හැදීමේ හැකියාව අඩු වෙන්න නොයෙක් හේතුන් බලපානවා. ඒ හේතුන් විදිහට අපිට කියන්න පුළුවන්, අපි ගත්තොත් එහෙම පුරුෂයෙක්ගේ ශුක්‍රාණු විශ්ලේෂණ වාර්තාවක්. මේ ශුක්‍රාණු විශ්ලේෂණ වාර්තාවේ තියෙන ඕන අවම ශුක්‍රාණු සංඛ්‍යාවක් තියෙනවා. අව ශුක්‍රාණුවල ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒ වගේම ශුක්‍රාණුවල මෝර්ෆොලොජික, එහෙම නැත්නම් රූප විද්‍යාත්මක විවිධත්වයක්, හැඩයක් තියෙනවා. මෙන්න මේ කාරණා තුන නොයෙක් ආකාරයෙන් විකෘති වුණාම, එහෙම නැත්නම් නිසි පිළිවෙලට නොතිබුණාම ඒක පුරුෂ මදසරුභාවයට හේතු වෙනවා. මේ தත්ත්වය ඇති වෙන්න බාහිර පරිසරය නොයෙක් හේතුන් වලපානවා. අපිට ගන්න පුළුවන් බාහිර පරිසරය ගත්තොත් උෂ්ණත්වය ප්‍රධාන හේතුවක්. අද ලෝකේ නොයෙක් ආකාරයේ රැකියා නිසා ඒ වගේම පරිසර උෂ්ණත්වය මේවා වැඩි වෙනවා. ඒ නිසා රෝගියෙක් පුද්ගලයෙක්ට පුරුෂයෙක්ට මේ ආශ්‍රිතව රැකියාවල් කරන්න වෙනවා. ඒකෙදි මදසරුභාවය වැඩි වෙන්න පුළුවන්. ඊට අමතරව විකිරණශීලී තැන්වල රෝගියෙක්ට පුරුෂයෙක්ට වැඩ කරන්න සිද්ධ වෙනවා, රැකියාව කරන්න සිද්ධ වෙනවා. ඒ ආශ්‍රිතව පුරුෂ මදසරුභාවය ඇති වෙනවා. විශේෂයෙන්ම අපි කෘත්‍රිම ආහාර ද්‍රව්‍ය අද පාවිච්චි කරනවා වැඩි. වර්තමාන ලෝකයේ නොඑක් ආකාරයෙන් රසායන ද්‍රව්‍ය, එමත් නැත්නම් රසායනික පොහොර වගේ දේවල් භාවිතා කරලා ආහාර නිෂ්පාදනය කරනවා. කල් තියාගන්න නොඑක් දේවල් පාවිච්චි කරනවා. රසකාරක නොඑක් විදිහට පාවිච්චි කරනවා. මෙන්න මේවා නිසා ඇති වෙන රසායනික ප්‍රතික්‍රියා නිසා ශුක්‍රාණු වලට හානි සිද්ධ වෙලා පුරුෂ මදසරුභාවය ඇති වෙන්න පුළුවන්. නොඑක් අද වර්තමාන ලෝකයේ බහුල ගැටලු බවට පත් වෙලා තියෙන දියවැඩියා වගේ රෝග, කම්බුල්ගාය වගේ රෝග, මේ වගේ හේතුන් නිසාත් මදසරුභාවය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පුරුෂ වෘෂණ කෝෂවල ඇති වෙන අභ්‍යන්තර තත්ත්වයන් නිසා, යම් පහරක් වැදීම නිසා, එහෙම නැත්නම් වෙනත් රෝගයක් නිසා ඇති වෙන අභ්‍යන්තර තත්ත්වයක් නිසා, ව්‍යුහයේදී ඇති වෙන විකෘතිතා නිසා නොඑක් ආකාරයෙන් අපිට මේකට හේතු විදියට විශාල සංඛ්‍යාවක් හේතුන් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙනකොට ලෝකය පුරුෂ මදසරුභාවය කියන රෝගයට ප්‍රතිකාර කරන්න අසමත් වෙලා තියෙනවා. පුරුෂ මදසරුභාවය කියලා කියන රෝගය විශාල ගැටලුවක් වෙලා තියෙනවා ලෝකයට. එම නිසා පුද්ගලයන්ට මේ මෙයින් පෙළෙන රෝගීන්ට පුරුෂ මදසරුභාවය නිසා නොයෙක් උපක්‍රම වලට යන්න වෙලා තියෙනවා දරුවන් හදාගන්න. ඒ උපක්‍රම වලට ගියම අති විශාල මුදලක් වැය වෙනවා. නමුත් ඒවැ තියෙන විශ්වාසනීයත්වයත් ඉතාම අඩුයි. යම් විදියකින් මේ නවීන තාක්ෂණික උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන් නම් අපිට ශුක්‍රාණු සංඛ්‍යාව වැඩි කරගෙන, පුරුෂයෙක්ගේ ශුක්‍රාණු සංඛ්‍යාව අඩු නිසා මදසරුභාවය ඇති වෙලා තියෙනවා නම් ඒ පුරුෂයාගේ ශුක්‍රාණු සංඛ්‍යාව වැඩි කරගෙන මේ કૃතිම ප්‍රජන සහායක ප්‍රජනක උපක්‍රම වලට අපිට යන්න පුළුවන් නම් ඒවැ සාර්ථකත්වයත් වැඩි කරගන්න පුළුවන්.